්‍රවනාවිලාශී සැදෑවත් ඔබ සියලුතිනාටම ත්‍රවිධරත්නයේ ආශිර්වාදය මවේවා ලखाඩ සිත නිවන පුුදු පන උදැසන ධර්මානු ශාසනාව සමකින් ඔබ සැම එකතුවනමොත සදෑවතුනි ධර්මශ්‍රවනය සඳහා අපි සාධुසිතින් තැම්පත්ව සූතානම් වෙමෝ. අද මේ උතුම් ධර්මානු ශාසනාව සඳහා වැඩමුවන්නටේ දුනේ කෑගල්ල හිරිවඩුන්න. හල්පිටියස්්‍රී ශෛලාරාමවිහරවාසේ පූජ්ජ දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ අපි හාමුදුරුවනේ බහන්සේව ඉතාමත් කෞරවෙන් පිළිකණමින් සැදහැසිතින් ඇරවුම් කරනවා මෙ සිලු දෙනාවෙන් වෙන්, ලක්හඬ සිත නිවනපුතුපණ උදැසන ධර්මානු ශාසනාව පවත්වන හැටියට. අවසරයි අපි හාමුතුරුවනේ සාධු සාධු සාධෝ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නොමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගලතුෝ හරහතෝ සම්මා සම්බුද්ධස් ශ්‍රද්ධාවන්ත පෙන්වතුනි සුපරුදු පරිදිමේ හිමිදිරියු දැසන පිහතුන් තම තමන්ගේ දයිනික කටයුතු ආරම්භ කිරීමට පෙර සූදානං වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධරමය ලක්හඩ ගුවන් විදිලි ඔස්සේ විකාශය කකිරෙන සිතනියන බුදුබන උදෑසනු ධර්මාණු ශාසනාවඔස්සේ ශ්‍රවණය කිරීමටයි. පෙන්නතුන් සෑම දිනකම මේ ආකාරයෙන් දවසේ කටයුතු ආරම්භ කිරීමට පෙර බුදුරජාණන් වහන්සේගේ ධරමය ශ්‍රවනය කිරීමට පෙළබීම ඉතාමත්ය ටිනූ කාරණාව බුද මේ ලෝකයේ සියලු දානයන් අතර උතුම්ම ධනයේ බෞ් පත්තින්නේ ධරමදාානය ඒ වගේම මෙලෝකයේ උතුම්ම රසය අතර ශ්‍රේෂ්ඨතම උත්තමම රසේභාවයට පත්තින්නේ ධම්රසය. ඒ දහම් රසයිෙන් ඒ දහම් දාානයෙන් ඔදතිද ගැන්ඩු ඔබ සියලු දෙනාටම අද දවස්සේ සියළු කටයුතු ඒ කාන්ත වශයෙන්ම සරුව ප්‍රකාරම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදදිනට නියමිත ධර්මානු ශාසනා ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නය. පංහතුන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනු අපි ඉගනගන්නවා මේ සිත ස්වභාවෙන් පිරිසුදුයි කියලා අපේ හිත ස්වභාවෙන් පිරිසුදුයි ඉතකොට මේ අපිට වෙලා තියෙන්නේ ඒ ස්වභාවිකත්වේ ඉක්මවලගිහිල්ලා ස්වභාවික නැති බව අස්වාභාවික ගතියක් අපේ හිතට අපි ආරෝපනය කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි අපිට මේ ප්‍රතිපත්තිමය වශයෙන් කුසල්පිරීමේ මාර්ගයක් අනුගමනය කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ස්වභාවිකත්වේ ඉක්මවාගියපු ස්වභවික නොවන අස්වාභාවික සිතක් තමයි දැන් අපි ගාහතියෙන්නේ. එතකොට මේ අස්වාභාවික සිතක් අපි තුළ නිර්මාණය වෙන්ඩ අපි තුළ බලපැවැත්වෙන්න ප්‍රධාන වශීෙන් බලපාපු හේතුකාරණා තමයි අපි කතා කරන්නේ ධර්මී තුළ අකුසල් කියලා. වෙනත් විදිියකට අපි කතා කරනවා කෙලෙස් කියන. තවත් විදදිියකට අපි කතා කරනවා අනවශ්‍ය නරක සිතු වෙලි කියලා ඒ හැම දෙයක් තුළින්ම කරලා තියනෙ අපි ස්වභාවික සිතට හානි කරන එක මොකද අපි ස්වභාවික සිතෙහි නෑ දවේශය කියන කාරණාව අපේ ස්වභාවික සිතෙහි නෑ රාගේ කියන කාරණාව අපේ ස්වභාවික සිතහි නෑ සැකේ කියන කාරණාව එවාගේම නොසන්සුන් බව කියන කාරණාව එවාගේම අලසභවවැනි දේව ඒ වගේම හිංසාමවැනි දේවල් අනු නැසීමේ අදහස් මේකක්වත් අපේ ස්ොභාවික සිතට අයිති දේවල් නෙමේ. අපේ ස්ොභාවික සිත තනිකරම බලපවතින්නේ ඔය එකදු පැත්තක් ආශ්‍රය කරන්නි නැතුව ඔයා අනුන් නැසීම රාගනිශ්‍රිත බව කම්මලිකම නොසන්සුන් බව මේ වගේ විවිධ පැති ආශ්‍රය කරන්නේ නැතුව බොහෝම මධ්‍යස්ථභාවයකින්තම අපේසිත තියෙෙන්න්නේ. එතකොට මෙහෙම ස්වභාවිකත්වේ ඉක්මවාගේපු අස්වාභාවික සිතක් අපි මේ ධරම මාර්ගී තුළින් කරන්නේ නැවත ස්වභාවිකත්වයට පමුණුවන එක. ඒකෙද අපි ප්‍රතිපදාවක් හැටියේට කුසලේ භාවිතා කරනවා. කුසල් කියන්නේ අකුසල්ලෝට ප්‍රතිවිරුද්ධ පැත්ත කුසල් කියන්නේ. අකුසලේට ප්‍රතිවිරුද්ධ පැත්ත හැබැයි පිහතුනි ඒකත් එක්ත්‍රාවිදික ස්වභාවිකත්ව ඉක්ම අයම. නමුත් ඒ බෙහෙත අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මේ අකු සල් සිත මඩින්න ඒ හරියට හිතන්නොක දෙන් වෛද්‍යවරයෙක් අපිට බෙහෙතක් දෙනවා කියලා පිඟතුනි අපිට ලෙඩක් නැතුව හිටියොත් ඒේම බේත්වො ලවශ්‍යතාවයක් තියෙනවාද. හිම අවශ්‍යතාවයක් නෑයිෙන් මකට ද බෙහෙත් බොන්නේ ලෙඩක් නැතුවා. දපිතම උනත් උන හැදිලතියෙනවා. උනට වෛද්‍යවරයා බෙහෙත් දෙෙනවා. දැන් නිකම් මේ උනරෝගයක් නැතුවඉන්න කෙනෙකුට බෙහෙත්තුොළූ උපයෝගිතාවය මොකද්ද. අවශ්‍යතාවයක් නෑනි නිකකා අපි හි ච තතිච්චවෙලාට වෛද්‍යවරයගගේ උනට බෙත් ඉල්ලන් ල් ලි බොඩන්නි නෑනි අන්න ඒවාගේ මේකත්. පිඟතුනි ඔය බෙහෙත් අපිට අවශ්‍යත් නැහැ. රෝගේ අපිට අශ්‍යත් නැහැ නමුත් මේ වෙලාවෙ අපි රෝගී භාවයට පත්වෙලා ඉන්නේ. එනගේ රෝගී භාවී නිවාරණය පිණිස අපි බෙහෙතක් හැටියට කුසලේ භාවිතා කරනවා. එනං අපි ස්වභාවිකත්වය මේ මෝති ඉක්මොවාගල්ල තිබෙනවා කුසලේ නෙසා. ඊළඟට ඒ ස්වභාවිකත්වය ඉක්මොවායෑමට හේතුවෙේ චාකුසල් සිත. එෙලිඳ අපි තේරුම් ඇරගෙන අපි කුසලේ නැමති බෙහත පාවිච්චි කරනවා මේ සිත සුව පත් කරන්න එහෙම පාවිච්චි කරනකොට නැවත මේ භාවිතයේ ප්‍රයෝජනයක් කැටියට නැවත මේ භාවිතයේ ප්‍රතිඵලයක් කැටියට අපි යතහාතත්වයට පත්වෙනවා හරියට රෝගීන් නිදහස්සනෝ වගේ අපේ ස්වභාවික සිතකර අපි නැවත පැමිණිවා එනම් මේ කාරනාව හොඳට තේරුන් ගඩ අපි මේ ධරම්මාර්ගේ ප්‍රගුණ කරන්නේ අපිට අපේ අතින් ගෙලිහිලා ගියපු ස්වභාවික සිත අපි තුළ අවදිකරගන්න. ඒක තවත් විදදිියකට අපි උපමාවකින්ගම් දැන් අපිමීට පෙරදේශනාවකෙදි කතා කරා පි මතග ශක්තිය හානිකරන ධරමතා අපහක් පිළිබඳු. එකක්තම අධිකරාගය ඒක හරියට ආට කලවංකරපු වතුර වගේ කියලා මතක් කලා ඊළඟට තරහා ඒ හරියට නටන වතුරැන වනු වතුර බුබුලු දදා නටනු වනු අතුර වගේ ඉට පසි කම්මෙලිකම ඒ උපමා කරා බුදුරජාණන් වහන්සේ දියසිවෙල් බැදිිච්ච ජලයක් වගේ කියලා ඊළඟට මේ සිතන අපිරිසි දුකරන මතක ශක්තිය නැති කරන තවත් එක ධර්මතාවයක්තුම නොසන්සුන් බව ඒක හරියට උපමා කරා රැලි නගෙන ජලයක් වගේ. ඒළඟට සැකය කියන ධර්මතාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක උපමාවකින් පෙන්ුවේ මඩවුණු ජලය වගේ. දැං අපි ඔය කරුණු පහ පැත්තකින් තේ ලර උපමාපාගම් පාටකරපු ජලයයි නටන උනු අතුරයි දියස්වෙල් බැඳිච්ච ජලයයි රැලි නගන ජලයයි එවගේම මඩවුණු ජලයයි. දැන් ඔය විධ වෙනස්කංවල ට භාජනී ච්චෝ ල ඇරගෙන අපි බාන පහකට දානවා. භාජන පහකට දාලා අපි අපේ මූන බලනවා අපිට අපේ මන පේනි නෑනි පිංහතුනි හරයට පාට කරපු ජලයේ අපිට අපේ මන පේන්නේ පාට විච්චෙකක් ැටේට නටනනවත්තුරෙන් අපි මූන බැලුවොත් අපිට පේන්නේ මූනත් නිකම් බුබළ දාන වගේනි. දසෙල් බැදිච්ච ජලයේ අපි මూන බැලුවොත්තේම පංතුනි. අපිට එතනදි පේන්නේ දියසෙවෙල් ස්වභාාවෙන් අපේ මූුණවරණ වෙලා එම නැත්තං කොළපාටට හුරු ගතයක් පැහැදිලි නැති බවක්තමයි ජලයෙන් අපට පේන්නේ. රැලි නගන ජලය අපි මන බලන්න යොත් පෙන්ංවතුන අපිට මූුණ හරියට බලාගන්න බෑනි මඩවුණු ජලයත් ඒ වගේ බොරො අතුරෙන් අපි මූ බැලුවට අපි මූුණ පෙහින්නේන. තකට අපි තේරුන්ගන්නෝනේ මේ විධ විකුරෘතාවලට භාජනී විච්ච මේ වතුර භාජනවලින් අපේ මූුණ බලන්න බෑ. ඒනං අපි ඒකට පාවිච්චි කරන්නඕනේ ොඳ පිරිසිුදු අතුර භාජනයක්. ඒ හොඳ පිරිසුදු අත්‍රභාජනයක් පාවිච්චි කරොත් මයි අපි අපේ මූුණ බලාගන්න පොහංකම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ නතක ශක්ති අවදිවෙෙන්ඩනම් අපේ හිත ඒ එකඒක විකෘතිතාවලට පත්තිච්ච ජලය වගේ එකඒක අදහස්ෙක වෙනස්කංවලට භාජනය වුණු බවින් මුදවන්ඩ වෙනවා. සැනැසීම හිතතියාගණ්ඩ වෙනෝ. එතකොට තමයි ඒ ධාරණ ශක්තිය අප තුළ වර්ධනය වෙලා යන්නේ. ඇම මොහොතකම කෙසේවෙතත් අඩුමතරමි ඉඳලා හිටලාහරි පුළුවන් වෙලාවට හිතමීය ධර්මතාවලින් අධිකරාගේ තරහ කම්මලිකම නොසන්සුන්කම සැකේවගේ ධර්මතාවලින් සිත. වලක්වන්න පුළුවහන්නං ඒකයාගේ මත්තක ශක්තිය වරදධනය වීමට හේතුවක් වෙනවා කියවා. දැ මේ ඔපමාවිං අපි මීට පෙරකතා කරපු මේ කරුණු කාරණා වොලිනුත් අපිට පැහැදිලි වෙන දේතමයි අපේ හි පිරිසුදු වතු්‍රභාජනය වගේ තත්වයක නෙමී ීතියෙන්නේ. හැම මොහොත්තක මොනොහරි විකෘෘතිතාවේකට භාජනය වෙලා. එනිසා අපිට අපිුව පේන්නේිනෑ. අපේ රූපය මන ල ඩ ශ කනෙක් හිල් අරගේ වතුරවලින් මූන බැලුවට මූන පේලිනෑ වගේ අපිට අපි පේන්න්නේිනේ පිරිසුදු අතුරභාජිනින් බාලනකොට අපේ මූන පැහැදිලිුව පේනවා වගේ බුදුරජණන් වහන්සේ දේශනා කරනවා සිත සුවපත් උනහම අපි කලින් කතා කර පිදිට ස්භාවික සිතට ආපු හම අපිට අපිුව පේන්්ඩගන්නවා. අපේ හැංගිච්ච දේවල් පේයින්ඩ ගන්නවා. දියුණු වෙන්ඩෝන දේවල් අපිට පේන්්ඩගන්නවා. අපේ සැඟවිලාගේපු හැකියවල් පේන්න ගන්නවා. තැඟ ඔයි පෙන්වතුන් හා ඇති බුදුරජාණන් වහන්සේ ගිකාලය තුළ විවිධස්වාමීින් වහන්සේලා මේ සිත දවුණු කරලා මහරහත්ඵලේ ලබන්ටත් පෙර විවිධ ඥාන ශක්තින් ලබාගත්ත කියලා. සමහරයට එරදි ප්‍රාති හාරි පාණ පුොළුවන්. සමහරයට අනුන්ගගේ සිත කියවන්න පුළුවන් සමහරයට පෙරජාති සිහිකරන්න පුොළුවන් සමහරයට විපත සහ නැවත උපත කියනදේ දකින්න පුොළුවන්. ඇති මේවාගේ විවිධ දක්ෂතා දියුණු කරගත්ත ස්වාමින් වහන්සලා ඇඩ හිටිය ගිහිියොත් ඉටිය. මේ තත්තුවලට මේ අයගේ සිත පත්තුනේ ඇල ප්‍රථමයෙන් කරේ තමන්ගේ සිත තුළ අරතියෙන අස්වාභාවික ගතිය දුරුවෙන්ට අවශ්‍ය කරන ධරුම්මාර්ගයන් ප්‍රගුණ කරලා සිත ස්වභාවික මට්ටමට පත්කරගත්තා ඉස් ස්වභාවික මට්టමට පත්කරගත්ත හම ඒ අයට තමන්තුළ සැඟවිලාගේපු දක්ෂතාවයන් මතුකරගන්න පොළුවංකම ලැබුණ න හෙමෝටමානුන්ගේ හිත කිය වන්න බැරිියවුණනා හැමෝට මරර්දි ප්‍රාතිහාර පාණ්ඩ බැ‍වනා. ට බ්බ නි වාසා ො යාන පද ගන්න බැරිියෝුණ ඒක එකකිනිකාට වෙනස්සිදිර්තමයි බලප පෑවි. එකට හේතු එකිනිිකාා තුළ එවත් දියුණු කිරීමේ හැකියාව පිහිරලා තිබේ වෙන වෙනස් විදියට. ස්ොභාවික හිතට ආාවට ඒ ස්ොභාවික සිතින් තමන්තුළ දියුණු නොවිච්ච පැතිවලට යොමු කරන්න පුළුවන්කම ලැබෙන්නේ තමන් තුල ඒ කුසලතාවේ සැඟවිලා තිබ්බොත් පමණයි නැතුව හැමෝට මේක කරන්න පුළුවන්කමක් නෑ. ඒක ොඳර තේරුංගන්න එනම් පිනතුනි මෙ ස්වභාවික සිත කියන්නේ අපේ සැඟවිච්ච දක්ෂතා අපිට මතු කරලා දෙන තැන ඒක අත්තිරේක ප්‍රතිඵලයක් තමයි අප ගිය සතියේ සාකච්ඡා කළේ මතග ශක්තිය අවදි කිරීම. මතක ශක්තිය සම්පූර්ණම අපේ මළකඩ කාලා තිය එක ඒක දුර්ුවල සිතුවිලිත්තෙ එක ඉඳලා ඉඳලා මළකඩකාලා ඒක මතු වෙන්නේ නෑ. තින් කෙනෙක් අ ස්වභාාවක සි . සිත පමුණුවන කොට මතක ශක්තිවන ද්‍යියුණු තිවුණ වෙලායනවා අපි සාමාන්‍ය මොනොහර දෙයක් ඩොකකි මන්ටයක් ර අපි හරිගස්සල අපි කොම් ුටර එකේ සව කරනවා. ඒ බොහෝ කල් තියාගන්න ඕනවාට අපිට එහෙම ඒවගේ ක්‍රවාපි පාවිච්චි කරන්නේ ඇත්තටම සමාර දේවල්තින අපිට බොහෝ කල් රැකගැනීමටවශ්‍යයි. ඒකට අපේ ධාරණ ශක්තිය ප්‍රමාණු අත්මදිී. ටබස් ධාණ ශක්තිය ප්‍රමාණවත් තුනත් ඒක ඉදිරිපත් කරන්න වෙන ක්‍රමවේදනෑ. ඉති මේ වගේීතයක් තමයි අපි තුළ ඇත්තටම් මේ මතක ශක්තිය වර්ධනයවීම තුළින් සිද්ධ වෙන්නේ. අපි සමහාර අමතක වෙලා යන දේවල්. අපිට නැවත නැවත මතක්කර ගතියුතු දේවල් අපිට කොහේවත් සේව් කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙදිිනෑ අපේ මනස තුළ ඒ ස්වභාවික තත්තුවේ මතුකරගෙන හි සැඟවිලා තිෙන කුසලතාවයන් අපි මතුකරගත්තාම අපිට හැම දෙයක්ම නැවත නැවතපි තුළින් අදදකින්නට අපිට මතක් කරගන්නට පොළුවන් අවකාශය ලැබෙනවා මේ කරුණුකාරණා හොඳේ ටොයිපංවතු නවධානී යොමු කරලා හොඳට තේරුන් ගතයුතු තැකි හිපයක්ක් මේ දැන් කෙනෙකුට මෙහිම තරකයක් යෝජනාවක් කරන්න පොළොහන් මේ ස්වභායක හිතදිහා බලාගෙන ඉන්ඩ කියල කියනවා ඒ ප්‍රමාණවත් කියල කෙනෙකුට යෝජනාවක් කරන්න පුළුවන් ඇබැ පිංහතුනේ අපි ගාව ස්වභාවිකසිත නැත්තං අපි අවධානී යොමු කරන්නේ අස්වාභාවික දෙයක් පිණිසනේ එකැනි මෙමහිතන්නක කෙනෙගි හිතේ රාගේ ඇතිවනේ කැත්ත නමුත් ඒ රාගේ ඇතිවෙනක ස්වභාවිකයි කියල කෙනෙක් හිතට මතයක් ගොන්නගා ගත්තොත් පිංහතුනේ යට නිදහස්වීමක් කියනෙක් තමන්තුල ඇතිකරගන්න පුොළුවන්කම ලැබෙන්නේ. කේන්තිය එක කියන එක ස්ොභාවිකයි කියල කෙනෙක් ගත්තොත්. එයට කේන්ති යෑමං අතමිදීමක් කියන දෙයක් ගැන කතා කරන්න පොළුවන්කුම ලැබෙන්න්නේිනෑ. බදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ මිරාගේය කේන්තිය එළඟට වෛරයමිනු සංසුන්කම මෙයාදී සිත තුළ ඇතිවන විධ කෙලෙස් සහිත සිතු විලිපින්වතුනෙ අපේ සිත්තට ස්භාවික දේවල් නෙමි බාහිරින් ඇවිල්ල පැපදියන් විච් දේවත්. අපි මේ ප්‍රතිපදාව පූර්ණය කිරීම තුළින් ඒ ධර්මතා ක්‍රමාණකූලව අපි බැහැර කරන්නට උත්සහවන්ත වෙනවා එතකොට අර නැවත නැවතත් අපි ස්වභාවක සිතකරා පැමිණිෙනවා ස්වභාවක සිත ටාපු හම අපිට කළයුත්ත නොකොළයුත්ත තේරන්න ගන්නවා ඒ හරි අපූරු උපමාවින් බුදුරජාණන් වහන්සේ කයගතා සති සූත්‍ර දේශනා කරනවා ඒ මෙන්න මිහිමවාගේ දෙයක් පිමතුනි සම්පූර්ණයෙන්ම පිරිච්ච කලයක්තියෙනවා. ඉද කටමට්ටමටම පිරිච්ච වතුර පිරිච්චකාලයක්තියෙනවා ඔය කටමට්ටමට පිරිච්ච ජලේ සහිත ඔය කලය උතුරු පැත්තට නැමුවොත්මොකද වෙන්නේ ඒ පැත්තට වතුර හැලෙනවා දකුණු පැත්ත හැලුවත් දකුණු පැත්තට හැලෙනවා ඉට පස්සෙ නැගෙනහිරට වසනාහිරට කොයි පැත්ටට හැලුවත් මේ කලේ වතුර හැලෙනවා ඒකට මොකද්ද හේතුව මේ කලේ සම්පූර්ණෙන්ම ජලයෙන් පිරිලා අන්නේ ඒවාගේ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සිතත් හොඳට දමනය කරගත්තාම. අපේ වචිනංකවෝොත් ස්වභාවිකත්වයට පමුණුව ගත්තාම. අපේ සිතත් අපිට පාලනේ කරගන්න පුළුවන්කම ලැබෙන ඒ එක හරියට අ උතුරොට කලේ නම පොහම උතුරු පැත්තට ජලය හැලෙන්නේ යම්ේද කැමැති දිශාවට ජලයහැලෙන්නේ යම්සේද ඒවගේ මේ ත අපිට ඕන ඕන පැතිවෝට යොමු කරන්න පොළොවා. අපිට අහිම වෙලාගේපු දේවල් අපි තුළ සැබෑවටම තිබිල් අපිට මේ අකුසල් නිසා අහිමි වෙලාගේපු ශක්තින් නැවත කැඳවගන්න පුළුවම් බාහිර ලෝකේ තුළින් සිතේ ශක්තිය අදකින්ට ගේ ප අපිට ෞති లోෝකේ තුළින් ශක්තිී නද්දකිින්ටගේ පපිට අපි තුළිින් ශක්තිී අද්දකින්නට පුළුවන් අවකාශයා තුළ නිර්මාණය වෙනවා බාන්නකු මන තරం ලස්සන උපමාද්‍ය කියලා හිළග බුදුරජාණන්වාසේ දේශනා කරන මේ අපකුසල් ලෙින් සිත දලා කුසලේතුළ ප්‍රගුණ කරලා නැවත ස්භාවි කත්වයට සිත පමුණවා ගත්තහම? ඒ හරියට වතුර පිරිච්ච කුඹ රක්වාගේ කියනවා මකද උතුර පැත්තිං වක්කඩක් කැපුවොත් උතුරු පැත්තර ජලය ගලාගෙන යනවා? දුණු පැත්තට වක්කඩක් හැදුව දකුණු පැත්තට ජලය ගලා ගෙන නවා. ඒගේ ගොවීයටට අශ්‍ය පැත්තිෙන් වක්කඩක් හැදුවොත් ඒ පැත්තට ජලිය නැබරු වෙනවා. ේතු ඒ කොඹුර ජලීන් පිරලා තිබෙන නිසා අන්නේ ඒ වගේ කියන මෙ සිතන්. හොඳවට හිත ප්‍රගුණ කරලා අර අනවාශ්‍ය දේවාල් නිසා ස්වභාවිකත්තය ඉක්මවාගින් අස්වාභායක තත්වකට පත්විච්චමේ සිත නැවතු කුසල්තුල ප්‍රගුණකිරීම තුළින් ස්වභාවිකත්තුවයට පැමිණීම තුළින් එයාගේ සිතත් එයට ඕන පැත්තකට යොදවීමේ හැකියාවක් සහිත සිතක් බවට පත්කරගන්න පුළොහංකම ලැබෙනවා. එය නැවත නැවතත් තමන්ගේ සිත තුළ යටපත්වෙලා ගේපු ශක්තිීන් මතුක කරගන්න උත්ස්සාවාන්තව වෙන. හරියට වතුර පිරිච්ච කුම්ඹුරේ ක්කඩවල් හදනොවගේ වැඩ. මේ උපමා හැම දෙයක් තුලිම බුදුරජණන් වහන්සේ අපිට පෙන්නන්නේ ස්වභාවික සිතේතියන මහිමය. එතකට දැන්මී අපි ගවත්තියන ස්භාවික සිතනෙමේ. දැන්මී අපි ගවතින් ස්වභාාවක සිතනෙමේ සංසානයක් පුරාවට විවිධ අපපුසල්ලෙක්ක භාවිතා කරල භාවිතා කරලා දුරුජවිච්ච දුස්සීලවිච්ච පවිට විච්ච. මළකඩ කාලගපු ස්වභාවිකත්තු ඉක්වාගේපු සිතක් අපපිගාහ තියෙන්න්නේ. කුසල් මාර්ග වැඩීමතුළින් අපි ක්‍රමානුකූලෝ එතිෙන් ටේනවා. දැන් එතවට මේක ඔයපිංගතුන් ප්‍රථමෙන් හොඳට තේරුන්ගතයුතු තමන්ගේ සිත විකෘතියලා තියෙෙන්. අස්වාභාවික තත්ත්යකට පත්වෙලායි තියෙන්නේ. මේක පිළිගන්ඩ කැමැතිවුණුත් තමයි ඔබට මේක පිරිසුදු කරන්නට ක්‍රමවේදයක් අනුගමනේ කරන්න කැමැත්තක් ඇතිවෙෙන්න්නේ. ම <ip presents in the future> ැ ඒ ేතුක කිය කියක කල්දාాන හෙම කරන්නకොම දේවම බොර खතාాන්න කියෙලා కල් ధానుවා. හැබැයි තමంගේ සිත ස්භාවික සිత නිමේ మూනබලන වతතුර భාජනී හොන්ඳ మూണ බලන්න පුළలోాකක් මේ කියෙ දැනගත්తගෙන සාా කරනවා ජල පිරි සుදු කරන්න පాట විච්చ ජයේ කරන්න කල්පනා කරනවා. නටන නුවතුර නිවන්න කල්පනනා කරනවා. ය ක්‍රමාණු කොළෝ සිත ස්වභායිකත්්‍යයට පමුණුවනෝ. තුර මේක කෙනෙකුට එකපාරක් දෙපාරක් ප්‍රගුණකිරීම තුළින් ඒ කුසල් සිතකරායා එන්නේෙනෑ. එක පාරත් දෙපාරක් පුරුදුකරා කියලා මේ සංසාරයක් පුරෑට අකුස්සලයක්ත් ඉඳල්ලා ඉඳලා ස්වභායකත්වේ ඉක්මොවාගේපු අස්වාභාවික සිතකින් ඉන්න අපිට ඒ අතා තත්වට එන්් බැපිින්වතුන එක පාරක් දෙපාරක් පුරදු කිරීම තුළින්. ොච්ර අපි හොට ඉන්නවා කියල කල්පනා කරත් කුසල් සිත වඩනවා අකුසල් සිත මඩිනවා මේ අපුසල් සිත දුරු කල්ල මගේ පිරිසුදු සිත ම උපදවාහ ගන්නවා මගේ සැඟවිච්ච කුසලතා මගේ මනසතුළ මතු කරගන්නවා කියලා කොච්චර අදිිස්ඨාන කරත් ආපව් ආපාව පිංහතුනිි පැරණි වැරදි කරාමයි පැරණි අකුසල් භජනයක් මේ සිතින් කරනවා සමයිට මාසයක් හොඳට ඉන්න පුොළොහම්. ආපව විටපතැනටයනවා. औරුද්දක් හොඳටඉන්න ොළුව ආපව හිටපු ැනට යනවා අවරුදු ගානක් හොඳටඉන්න පොළවා ආපව පරණ තැනට යනවා මෙහෙම ආපව පව හිටපු තැන්වලට එනකොට කෙනෙකොට හිතෙන්න පුළොහම් මේ බොරුවක්නේ මේක කොච්චර කරත්ක ආපවාපව පිටිපස්සට යනවානි පිහතුනේ තේරුගන්ටෝන දේනම් මේ දවසත් දෙ කෞරුද්ද කමාරක් පුරුදු කරා කියලා සංසාරයක් පුරාවට දුෘෂ්ටවීම පිණිස දුරුජනවීම පිණිස, එවාගේම විකෘතිවීම පිණස ස්වභාවිකත්වය ඉක්මවාෑම පිණිස, අපි මේ භාවිතා කරපු මේ අකුසල් නිශ්‍රිත සිත කුසලේ නැමැති බෙහිතු යොදා ස්වභාවිකත්වයට ගන්න එක අකුසලේට යෙදෙව්වා වගේ ලේසි පහසු දෙයක් නෙමි. එනිසා ආපව්වාපව් මේ සිත අකුසලේටයන්න්න පොළොවා නමුත්. නැවත නැවත කුස්සලේ තුළ පිහිට විය යුතුයි මේ වගේ තැං නිසා සමරයි අධරි සම්පන්න ඉන්න පොළුවවා බං කොච්චර මේ දහම්මග වැඩුවත් මගේ හිතයන් න්නේම කුසලේටනි. මට මාව පාලනය කරගඩ බෑනිි කියල කෙනෙකුට හිතෙන්න්න පොළොුවන්. නමුත් පිංගතුනේ බුදුරාජාණන් වහන්සේගේ උපමාවකින් මේ ඒකමං ඔබට පැහැදිලි කරලා දෙන්න බුදුරාජාණන් වහන්සිත් බෝසත් කාලේ මේ අධදැකීම ලබලත්තියනවා. චර ධර්මයට සිත ගෙනාවත් මේ අකුසල් සහිත සිත කොච්චර කුසලයට ගෙනාවත් බෝසතානන් වහන්සේගේ සිතත් නැවත නැවත කුසලේට ගිහිල්ල තිබෙනවා. ආය අයි තකුසල් භජනය කරලාතියේ නැති මභෝතාාණන් වහන්සේ සාරා සංකීයේ කල්පලක්ෂයක් පාර්මි ධර්මයන් පූරණය කරලා සම්මා සම්බෝධියය පිණසම ඒ වැඩම කරපු මහෝත්තමයා ග සිතත් කුසලේට යොදවද්දී යොදවදදි අකුසලේට ගියා කියල සඳහන් වෙන කොට අපිගෙන කවර කතාද හැබැයි පිංවතුනි මහබෝසතාාණන් වහන්සේ උත්සාහය අතැරිය නෑ උන්වහන්සේ නැවත්ත නැවතත් තමන් වහන්සේගේ සිත කුසලේ තුළ ප්‍රගුණ කලාා ඒක ඒ ප්‍රතිපාලයක් කැටියට මහබෝසතානන් වහන්සේට හැකියාව ලැබුන කියනවා අර අකුසල් සහගත සිත සම්පූර්ණය කුසලේ තුළ පිහිටවන්න. එක උපමාවකින් බුදුරජණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම හරියට කිරිවැදිච්ච කොඹුරක් කරහා ගොපල්ලෙක් තමන්ගේ ගවයන් දක්කගෙන යනවා. මේ ගවය මොකද කරන්නේ නිකං ඔහේ යන්නේ නෑනි අනිවාරයම් අර හොඳයට කිරිවැදිලතිෙන ගොයමට ඔළුව දානවමයි. මොකද සුවඳ වදිනකොට නිරායාසෙන් මේ සත්තු යොම වෙනවා ඒ ගොයන් කණ්ඩ. එකටග. ගොපල්ල ඒක දිහා බලාගෙන දලා ඔහේ කණ්ඩ කියලා අතෑරියොත්තේම උක ස්වභාවික දෙයක්නේ මේ සතා මේක ඇතින් දැක්කොහම කනවානේ කුඹුර ගොයං කනවානේ කියලා නිකංඒක සරලවගත්තොත් අනිවාරයෙන්ම ඒ කුොඹුරු අයිතිකාර මිනිස්සුන්ගින් ගුටි කණ් හර වෙනවා. හරකුන්ගේ සවභාාව ගොයන් කනයක වෙන්න පුොළො නොත් ඒක චිත්තමහොතක් නෙමේනිෙ. එතකොට ගොපල්ල මොකොද කරන්නේ කෙවිට ඇරගෙන දෙකක්තුන ගහ නැවත පාරට ගන්නවා. యటික ර නක ට දැ හරකුం වබ ාව ර ොය මට හිత යො කරන එක. ළුව න తැ ොపల ල්පන ර తත් න ాක් නය දැ රක් හ ට හ බෑ మක මේ සత కొచ్ పా ැ න ම త త్ න්නේ. ల ి ක් ර ත ත් වෙන. යා ඉක්මං කරලා ආපෝ ගාල පාරට ගන්නඕනේ පෙනතු නොවිදිර දෙපාරත්තුම් පරක් කරගෙන යනකොට ඒ ගවයෝ දැනගන්නවා ආපවුලුව දැම්මොත් මට වදිනවා කියලා. එනිසා හික්මිලා පොච්චර කැමැත්ත තිබත් හික්මිලලා අර පාරදි ගියයනවා. අන්න ඒ වගේ තමයි සංසාරයක් පුරාට මේ අකුසල්ලෝට පුරුදු කරප සිත ආපවෝ ආපවෝ අර අස්වභාවික ගතියන්ට යොමු වෙනවා. අ කෘතීම ගතිවලට යොමු වෙනවා. බාහිර කෙලෙස් ොලින්ගස් අපිරිසිුදු වෙෙන්ඩ යො වෙනවා. හැබැයි සිහියෙන් ඉඳල මේක නැවත නැවත මාර්ගයට ගන්නකොට ඒ රාවකයට පුළුවංකම ලැබෙනවා මේ ස්වභාවික සිත බොහෝ කල් පවතිනි විදිහට නඩත්තු කරගන්න මෙහෙවගන්. යම් දවසකයේ කුසලපාක්ෂික සිත හොඳට ස්වභාවිකත්වය අරමුණු කරා කරපු දවසට, ඔබට පොළහංකම ලැබේවි ඒ ශ්‍රාවකයට පොළහංකම ලැබේවි ඒ පිරිසදු සිති චතුරාරය සත්‍ය ධර්මය අදකින් ඒ පිරිසුදු සිතින් චතුරාය සත්‍ය ධර්මය අත්දැක්කහම නැවතත් අස්වාභාවික ගතිවලට කෘතිීම ගත්තවලට ඒ සිත යොමුවෙන්නේ නැතුව සදහටම සත්‍ය තුළ රදාපවතින සිතක් බවට පත්වෙනවා මේ තත්ත්වයේ දක්වා ඒ උතු මාර්ිය සතති ධර්මය අවබෝධර කරන්න තෙක් අපිට සිද්ධ වෙනවා මේ ධර්මය ලැබිච්චමොහොතේ අපි අකුසල් සිත අපපුසලේටයන්ඩ නොදී කුසලේ නැමති බෙහෙත යොදා නැවත නැවත ස්වභාවිකාත්වයට එන විදිහෙට මේ ප්‍රතිපදාව පුරුදු කරන්න මේ කියපු කාරණාව හොද්දට තේරුම් ඇරගෙන තමන්ගේ කුසල් සිත රැකගන්්ඩ යම් මොහොතක ආරේ සත්‍ය ධර්මයන් අවබොහොධ කරන තාක්කාල්. ඒ සඳහා බහැම දෙනාටම ඥානේශක්තිය ලැබේවාකින ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අද දවසේ සීළු කටයුතු තුනුරුවනි අනන්තගුණ බලින් සරුව ප්‍රකාරීම සාර්ථකවේවාකින ප්‍රාර්ථනාව සිද්ධකනු ලබනවා. තෙරුවන් සරණයි සදැවතුන අද තවස්සේ ඔබ වෙනුවෙන්. ලखाන සිතනිවන බුදුපන උදැස්සන ධර්මානු ශාසනාව පවත්වන්නටිය තුනේ කෑගල්ල හිරිවඩුන්න. හල්පිටියස්්‍රී ශෛලාරාම විහාරවාසේ පූජ්ජ දැලිවල බුද්ධරක්කිිත ස්වාමීන් වහන්සේ. අපේ හාමුතුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික, ධර්මප්‍රචාර්ක කටයුතු තවතවත් සිදුකරන්නට ත්‍රවිදරත්නයේ, शीර්වාදය ලැබේවායි අපි සාධ සිතින් ප්‍රාර්ථනා කරමෝ ලखांड සිත නිවන බුදුබන උදැස්සන ධර්මදේශනාව සඳහා දයිකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් බिंदुුවයි හතයි බिंदुුවයි හාරසිය අනු හතරයි විසියකයි විසිදධක අංකේට කතා කර ब උතුම් ධර්මදානමය පින්කමට සම්බන්ධවන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.